කියන කතා. අසාර්ථකම දිනසීය තමයි මේ. ලෝකේ හැම රටකම ඕනම ජනාධිපතිවරයෙකු ආණ්ඩුවක් බලයට පත් වුනහම පළමු දින 100 කොහොමද කියලා තක්සේරු කරන. ස්පිරිතාලේ බේත් නැහැ. දැන් දින 100ක් ගිහිල්ලා තියෙනවා ස්පිරිතාලේ බේත් නැහැ කියලා තේරුම් ගන්න. ජීවන බර ඉහළට ගිහිල්ලා. රටේ පෝර ටික නැහැ ගොවියට. පහුගිය රජේ ක්‍රියා කරපු කරගෙන ගිය අසාර්ථක කෘෂිකර්ම ව්‍යාප්ති වැඩපිළිවෙල නිසා සම්පූර්ණයෙන්ම අපේ රටේ කෘෂිකර්මාන්තය ඒ රජේ විසින් විනාශ කරලා තියෙනවා. මේ ප්‍රශ්නය විසඳ ගන්න නම් අඩුම ගානේ කන්න තුනක වැගසට වේගවත් වගා සැලසුමක් අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ. දින 100ක් ගිහිල්ලත් පාස්කු කාර්යය අල්ලල නැහැ. එළවලු මැඩි යුනිෆෝම් එකේ වවුචරේ අඩුයි. හදපු ඕපන් කරපු මේ හයිවේ එක ආයි ඕපන් කරනවා. MCC එක නැවත සලකා බලන්න හදනවා. අපි ඉතා දීර්ඝව MCC ගිවිසුමේ විරුද්ධ වෙන්නේ මොනවටද විරුද්ධ වෙන්නේ ඇයි කියලා අපි දීර්ඝ පැහැදිලි කිරීමක් රටට කරා. ඒ නිසාම තමයි ජනතාව බහරි ජනතාව අපිට ඡන්දෙ දුන්නේ. ලංකාණ්ඩුව පොරොන්දුවක් දුන්නා නම් ඒක අත්සන් කරනවා කියලා. ලංකාණ්ඩුව එකෙන් ඉවත් වෙනවා නම් ඒ ඉවත් වෙන්නේ ඇයි කියලා අපි පැහැදිලි කිරීමක් කරන්න. ලංකාණ්ඩුව ඒ දේ කරන්න අවශ්‍ය පසුබිම හදාගන්න තමයි ඒ පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු හොයාගන්න තමයි පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මැතිතුමා එතුමාගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුව පත් කර අන්තිමට මේගොල්ලෝ MCC ගිවිසුම ගැන කතා කරලා තියෙන්නේ ඒ ගිවිසුම හරියට අධ්‍යයනය නොකර ඒ නිසා තමයි ඒ වෙනුවෙන් කමිටුවක් දාන්න සිද්ධ වුනේ ඒ නිසා තමයි ඇමරිකාවට පොරොන්දු වෙන්න සිද්ධ වුනේ අපට මාස 4ක කාලයක් දෙන්න කියලා මේ දින 100ක් විතර ගත වෙන කාල සීමාවෙදී රටේ කරපු වැඩ කොටසක් නැහැ අඩුම තරමේ පස්පිඩල්ලක්වත් කපල නැහැ ගමක වෙච්ච කිසිම සම්වර්ධනයක් නැහැ බොරුවට කයිවාරු ගහන එක විතරයි මේ වෙනකොටම ගොවියන් රුපියල් 50ට වියළි මණ්ඩලයට තමන්ගේ අස්වැන්න ලබා දෙයි. වැට් බද්ද 100ට 8 දක්වා අඩු කර, ඒ වගේම ජාතික ගොඩනැගීමේ බද්ද ඉවත් කර, රඳවා ගැනීමේ බදු ඉවත් කර, මාර්තු 1 සිට වතු කම්කරුවන් වෙනුවෙන් දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමේ තීන්දුව ජනාධිපතිතුමා අරගෙන තියෙනවා. දැන් අපේ දින 100 යටතේ අපිට මෙන්න මේ කාරණා සිදු කරා කියලා අපිට කියන්න පුළුවන්.